හෙලෝ එවරිවන්. අදත් මම ඇවිල්ලෙන්නේ ඔයගොල්ලොත් එක්ක ෆොටෝග්‍රැෆි සම්බන්ධව විශේෂ කාරණාවක් කතා කරන්න. ෆොටෝග්‍රැෆි කියන්නේ අපි ගොඩක් කැමති සබ්ජෙක්ට් එකක්. ඒ වගේම එකකට අපි කිව්වොත් ඒක ස්කිල් එකක්. එහෙම නැත්නම් හැකියාවක් විදිහට හඳුනනවත් වැරද්දක් නැහැ. නමුත් ෆොටෝග්‍රැෆි හරිම ඉන්ට්‍රෙස්ටිං සබ්ජෙක්ට් එකක් වුණාට අපි ඒක හරියට ඉගෙන ගත්තොත් තමයි අපිට ඒක හරියට කරගෙන යන්න පුළුවන් වෙන්නේ. හැමදේම අපි එළියෙන් බැලුවම ටිකක් පහසුයි ලේසි වගේ පේනුණාට ටිකක් මොන හරි දෙයක් කරන්න ගියාම ඒක ඇතුලේ පොඩි දැනුම් පද්ධතියක් තියෙනවා. ඒ වගේම ඒක ඇතුලේ පොඩි ප්‍රැක්ටිකල් පැත්තක් එහෙම තියෙනවා. ඉතින් මේක හරියට දිනු කරගත්තේ නැත්නම් ෆොටෝග්‍රැෆි කියන ෆීල්ඩ් එකේ අපිට හරියට ඉස්සරහට යන්න හම්බෙන්නේ නැහැ. දැන් ගොඩක් කට්ටිය ෆොටෝග්‍රැෆි කියන ෆීල්ඩ් එකට ඇත්තටම එන්න වෙලා තියෙන හොබි එකක් ඇටිට. ඒ කියන්නේ ඒගොල්ලෝ විනෝදාංශයක් ඇටිට තමයි ෆොටෝග්‍රැෆි කරන්නේ. නමුත් ඒකෙන් ඉතාමත් සුළු කොටසක් පස්සේ කාලෙකදී තවන්ගේ ජීවනෝපාය එහෙම නැත්නම් මුදල් හම්බ කිරීමේ මාර්ගය හැටියටත් ෆොටෝග්‍රැෆි තෝරගන්නවා. දැන් මේ කොයි විදිහට කරත් ෆොටෝග්‍රැෆි හරියට ඉගෙන ගත්තොත් අපිට ඒකේ ගොඩක් දුර යන්න පුළුවන්. ඒ වගේම ෆොටෝග්‍රැෆි කියන්නේ අපිට ගොඩක් එන්ජොය කරන්න පුළුවන් සබ්ජෙක්ට් එකක් නිසා අපි ඒක හරියට ඉගෙනගෙන කරොත් අපිට ලස්සන නිර්මාණ ෆොටෝග්‍රැෆි වලින් බිහි කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් අද අපි කතා කරමු ෆොටෝග්‍රැෆි ඉගෙන ගන්න කොහොමද කියලා. ෆොටෝග්‍රැෆි ඉගෙන ගන්න ක්‍රමවේද ගොඩක් තියෙනවා. ඒ වගේ මේවායින් මොන දේ අපි තෝරගත්තත් අපි ඒව හරියට කරොත් අපිට හොඳ ෆොටෝග්‍රැෆර් කෙනෙක් වෙන්න පුළුවන් වැඩි කාලයක් යන්නේ නැතුව. වීඩියෝ එකේ මුලදීම මම කිව්වා ෆොටෝග්‍රැෆි කියන්නේ ස්කිල් එකක්. ඒ වගේම ඒක සබ්ජෙක්ට් එකක් කියලා. ඒ කියන්නේ විෂයක් කියලා මම කිව්වා. එතකොට ෆොටෝග්‍රැෆි විෂයක් නම් අපිට ඒක ඉගෙන ගන්න අවශ්‍යතාවයකුත් තියෙනවා. ඒක ගැන තමයි අද අපි මේ කතා කරන්නේ. ඉතින් ෆොටෝග්‍රැෆි පටන් ගන්න නම් ඕගොල්ලෝ කොහෙන්ද ඉස්සෙල්ලාම පටන් ගන්න පුළුවන් ලේසිම තැන? ෆොටෝග්‍රැෆි ගැන ඉගෙන ගන්නකොට අපි කරන්න ඕනේ පළවෙනිම දේ තමයි අපි කැමරේක ගැන ඉගෙන ගන්න එක. සමහරවිට මේක කිව්වම ඕගොල්ලන්ට පොඩි හිනාවකුත් දැනෙන්න පුළුවන් මොනවද අපි කැමරකින් අපිට ඇත්තටම ඉගෙන ගන්න තියෙන්නේ කියලා. ඒ වුණාට කතන්දරේ මේකයි. දැන් ෆොටෝග්‍රැෆි පටන් ගන්න ඕනම කෙනෙක් ගාව මොන වගේ හරි කැමරා එකක් තියෙනවා. ඒක ලොකු කැමරා එකක් වෙන්න පුළුවන්, පොඩි කැමරා එකක් වෙන්න පුළුවන්, සමහර යාළුවෙක් එකක් වෙන්න පුළුවන්, සමහර දෙමව්පියන් එකක් වෙන්න පුළුවන්, මොන හරි කැමරාවක් තියෙනවා. නමුත් මේ හැම කැමරා එකක් එක්කම ඔයගලන්ට ගොඩක් වෙලාවට user manual එකක් ලැබෙනවා. ඒ කියන්නේ මේ කැමරා එක පාවිච්චි කරන්න කොහොමද කියන එක සම්බන්ධව manual එකක් ලැබෙනවා. ඔයගලන්ගෙන් කීයෙන් කී දෙනෙක් මේ manual එක ඇත්තටම මුලේ ඉඳලා ළඟට කියවලා තියෙනවද? මම නම් මං ගාව තියෙන හැම කැමරා එකක manual එක මුලේ ඉඳලා ළඟට කියවනවා. මේකට විශේෂ හේතුවක් තියෙනවා. ඒක තමයි ෆොටෝග්‍රැෆි ගැන මම ඉගෙන ගන්න ආසයි නම් මගේ කැමරාවේ කැපැසිටි එක මගේ කැමරේකට කරන්න පුළුවන් මොනවද කියන එක සම්බන්ධව මම ඉතාමත්ම හොඳ අවබෝධයකින් ඉන්නේ. මේක තමයි මම මුලින්ම කරන්නේ. ඒ වගේම කැමරේකේ මැනුවල් එක ඇතුලේ ඔයගොල්ලෝ දන්නේ නැති වුණාට ගොඩක් වෙලාවට කැමරාවේ හසුරවන දේවල් එක්කම ෆොටෝග්‍රැෆි ගැන ගොඩක් දේවල් ලියලා තියෙනවා. ඔයා ෂටර් ස්පීඩ් එක කොහොමද හසුරවන්නේ, ඔයා ISO එක කොහොමද හසුරවන්නේ, අපර්චරකින් ඔයාට ලැබෙන වාසි වෙනවද, මොන වගේ දේවල්ද ඔයාට කරන්න පුළුවන්, ඒ වගේ මොනවා හරි ෆොටෝ එකක් ගන්න නම් ඒ ලුක් එක ගන්න වගේ කැමරේක ඇතුලේ මොන වගේ දේවල්ද කරන්න ඕනේ වගේ ගොඩක් දේවල් කැමරේකේ මැනුවල් එකේ තියෙනවා. ඉතින් මැනුවල් එක කියවනවා කියන එක ඇත්තටම ඉතාමත්ම වැදගත්. එතකොට කැමරේකේ මැනුවල් එක කියවුවොත් අපිට අපේ කැමරේකේ හැකියාව පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම තුළින් අපිට ඊළඟ ස්ටෙප් එකට යන්න පුළුවන් මොන වගේ දේවල්ද මගේ කැමරේක පාවිච්චි කරලා කරන්න පුළුවන් කියන එක. ඉතින් කැමරේකේ මැනුවල් එක කියවලා ඒකේ තියෙන ෆීචර්ස් අපිට අත්දැක බලන්න පුළුවන් නම් ඉතාමත්ම ඉක්මනට ඔයගලන්ට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් මේ කැමරේක සම්බන්ධව. ඊළඟට ෆොටෝග්‍රැෆි ඉගෙන ගන්නකොට අනික් හැම විෂයක්ම වගේ අපිට විධිමත් සහ අවිධිමත් ක්‍රම තියෙනවා. නැත්නම් ස්ට්‍රක්චර්ඩ් සහ අන්ස්ට්‍රක්චර්ඩ් එඩියුකේෂන් අපිට ගන්න පුළුවන්. ඒ කියන්නේ විධිමත් අධ්‍යාපනය කියලා කියන්නේ අපි අත්‍යවම ගත්තොත් ඒක හරියට පිළිවෙලකට දාලා හරි පිළිවෙලකට ඉගෙන ගන්න ක්‍රමවේදයක් හදලා තියෙන දේවල් තමයි විධිමත් අධ්‍යාපනය කියලා කියන්නේ. අවිධිමත් අධ්‍යාපනය කියලා කියන්නේ අපිට තැන් තැන් වලින් බල්ල ඉගෙන ගන්න, එහෙම නැත්නම් ප්‍රැක්ටිකල් ගල් ඉගෙන ගන්න මේ වගේ දේවල් තමයි අවිධිමත් අධ්‍යාපනය කියලා කියන්නේ. එතකොට මේක ෆොටෝග්‍රැෆි වලටත් අදාළයි. එතකොට අපි මුලින්ම කතා කරමු ෆොටෝග්‍රැෆි වල අවිධිමත් අධ්‍යාපනය ගැන පොඩ්ඩක් කතා කරමු. ෆොටෝග්‍රැෆි ගැන මුලින්ම ඉගෙන ගන්න නම් අපිට කරන්න පුළුවන් දෙයක් තමයි ෆොටෝග්‍රැෆි මීට කලින් කරපු කට්ටියක දේවල් පොඩ්ඩක් ෆලෝ කරලා බලන එක. මේක කරන්න අපිට පුළුවන් දෙයක් තමයි දැන් ගොඩාක් වෙලාවට අපිට හැම දෙයක්ම ඉගෙන ගන්න පුළුවන් channel එකක් තමයි YouTube කියලා කියන්නේ. ඔයගොල්ලෝ මගේ මේ වීඩියෝ එක පාව බලන්නේ YouTube එක හරහා. දැන් මම උනත් මගේ YouTube channel එක හරහා ඉතාමත්ම ලොකු දැනුමක් මේ වෙනකොට මගේ YouTube channel එක හරහා බෙදා දීලා තියෙනවා. ඒතර මගේ YouTube channel එක දිගටම බලන කට්ටිය දන්නවා landscape සහ travel photography සම්බන්ධව ඔයගොල්ලන්ට මේ වෙනකොට ලංකාවේ ගන්න තියෙන හොඳම දැනුම මගේ YouTube channel එකෙන් ගන්න පුළුවන් කියන එක ඔයගොල්ලෝ මේ වෙනකොට දන්නවා. එතකොට YouTube වගේ channel එකක් follow කරනවා නම් ඔයගලන්ට YouTube එකේ තියෙන දේවල් follow කරලා ඉතාමත්ම ඉක්මනින් ඉගෙන ගන්න පුළුවන් photography වල basics මොනවද? එහෙම නැත්නම් photography කියන්නේ වල ප්‍රභේද මොනවද? ඒ වගේම photography ගැන අපි දැනගෙන ඉන්න ඕනේ දේවල් මොනවද කියන එක සම්බන්ධව ඉගෙන ගන්න පුළුවන්. ඉතින් පොඩ්ඩක් advanced knowledge එක පවා photography සම්බන්ධව YouTube වගේ channel එකකින් ගන්න පුළුවන්. ඒ වගේම ඊළඟට online resources තියෙනවා. අපේ websites වල ලියපු දේවල් තියෙනවා.
තව ඔන්ලයින් ට්‍රේනින්ග්ස් තියෙනවා නොමිලේ ඕගොල්ලන්ට ගන්න පුළුවන් මේ වගේ දේවල් හරහා ඕගොල්ලන්ට ෆොටෝග්‍රැෆි ගැන ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ දැන් නම් ෆොටෝග්‍රැෆි ගැන ගොඩක් දෙනෙක් 90%ක්ම දේවල් ඉගෙන ගන්න YouTube වගේ ඔන්ලයින් රිසෝර්සස් හරහා තමයි ඉගෙන ගන්නේ. මේක කිසිම වැරද්දක් නැහැ. එකම තියෙන දේ තමයි අපි දැනගෙන ඉන්න පොඩ්ඩක් අපි මේ YouTube channel කරන්නේ කවුද? ඒ වගේම ඒගොල්ලන්ගේ පළපුරුද්ද සහ ඒගොල්ලෝ ෆොටෝග්‍රැෆි කියන ෆීල්ඩ් එකට දීලා තියෙන මොනවද කියන එක සම්බන්ධව පොඩ්ඩක් හොයලා බලනවා නම් හොඳයි. මොකද YouTube channel එකක් කරනවා කියන එක දැන් කාලේ හරිම ලේසි. ඉතින් වෙන කවුරු හරි කරපු දෙයක් බලාගෙන තවත් එක්කෙනෙකුට YouTube channel එකක් කරගෙන යන්න පුළුවන්. නමුත් ඒකේ තේරුම එයා ඒ විශේෂ සම්බන්ධව ගොඩක් දේවල් දන්නවද නැද්ද කියන එක ටිකක් කතා කරන්න ඕන කාරණාවක්. ඉතින් ඒක අපි වෙන දවසකට කියලාගමු. නමුත් මම ඔයගොල්ලන්ට දෙන්න යන මැසේජ් එක තමයි YouTube එකෙන් ඔයගොල්ලෝ ගොඩක් දේවල් ඉගෙන ගන්න කැමති නම් ඉගෙන ගන්නත් කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් YouTube එකේ channel එක කරන්නේ කවුද? එයාට තියෙන සුදුසුකම් මොනවද? යා ෆොටෝග්‍රැෆි වලට කළා තියෙන මොනවද කියන එක සම්බන්ධවත් පොඩ්ඩක් ඔයලා බලන නම් වැඩිය හොඳයි. ඊළඟට ඔයගොල්ලන්ට ෆොටෝග්‍රැෆි ඉගෙන ගන්න තියෙන හොඳම ක්‍රමය. ඒ වගේම අනිවාර්යයෙන්ම කළ යුතු දේ තමයි ප්‍රැක්ටිස් කිරීම. ඒ කියන්නේ පුළුවන් තරම් කැමරේ කාරගෙන එළියට ගිහිල්ලා පුළුවන් තරම් ෆොටෝස් ගන්න එක. මේක අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. මේක කරන්නේ නැතුව කොහොමවත් ෆොටෝග්‍රැෆි ඉගෙන ගන්න බෑනේ. අනික මං හිතන්නේ ඕනම කෙනෙක් ෆොටෝග්‍රැෆි ඉගෙන ගන්නත් කලින් කරන්නම කැමති ස්ටෙප් එක තමයි මේක. ඒතකොට මම කිව්වත් නැතත් අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ නම් කැමරේ කාරගෙන එළියට ගිහිල්ලා ෆොටෝස් ගන්න එක කරනවමනේ. එතකොට මේක හරියට කරන්න කියන එක තමයි කියන්න තියෙන්නේ. ඒ කියන්නේ පුළුවන් තරම් ෆොටෝස් ගන්නකොට තමන් කලින් එහෙම නැත්තම් මැනුවල් එක කියවල ඉගෙන ගත්ත දේවල් එහෙම නැත්නම් YouTube එකේ channel වලින් අපි ඉගෙන ගත්ත දේවල් එහෙම නැත්නම් වෙන online resources වලින් ඉගෙන ගත්ත දේවල් පුළුවන් තරම් පාවිච්චි කරලා ඒවා මතක තියාගෙන පුළුවන් නම් අපි ඒවායින් පොඩි පොඩි test cases හදාගෙන يعني අපි මෙන්න මේ වගේ photo එකක් ගත්තොත් කොහොමද වෙන්නේ මේ වගේ කැමරාවකින් මේ feature එක පාවිච්චි කරොත් කොහොමද වෙන්නේ එහෙම නැත්නම් මේ වගේ අවස්ථාවක photography එකක් ගත්තොත් මොනවද වෙන්නේ මගේ කැමරාවකට මේ අවස්ථා මොන වගේද handle කරන්න පුළුවන් එහෙම නැත්නම් මේ දේවල් කරාම මොන වගේ photographs මට ගන්න පුළුවන් වගේ දේවල් පුළුවන් නම් පොඩි පොඩි ප්‍රායෝගික අභ්‍යාස හදාගෙන අපිට කරන්න පුළුවන් නම් අපිට අපේ දැනුම ඉක්මනට වැඩි කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් එකම විදිහට මොන විදිහට ෆොටෝග්‍රාෆ්ස් ගත්තත් අපිට අලුත් දැනීමක් එකතු වෙන්නේ නැහැ. ඉතින් අපිට පුළුවන් මේ වගේ නොඑක් සබ්ජෙක්ට්ස් එක්ක, ඒ වගේම ලයිටින් කන්ඩිෂන්ස් එක්ක ප්‍රැක්ටිස් කරලා බලන්න. මේක තමයි අපිට ලැබෙන හොඳම අවස්ථාව මේක කරන්න. ඉතින් මේක කරේ නැතුව අපිට ෆොටෝග්‍රැෆි ස්කිල්ස් කවදාකවත් දිනු කරගන්න බෑ. අපි හැමෝම හොඳටම දන්න දෙයක්. ඉතින් දැන් අපි ගාව පොඩි නොලෙජ් එකක් තියෙන නිසා අපිට පුළුවන් ෆොටෝග්‍රැෆි ස්කිල්ස් එක දිගටම ප්‍රැක්ටිස් කරගෙන දිනු කරගෙන යන්න. මේක ෆොටෝග්‍රැෆි කරන අපිට අනිවාර්යයෙන්ම කලන්න ඕනේ ස්ටෙප් එක. ඊට පස්සේ අපිට තවත් දෙයක් කරන්න පුළුවන්. ඒක තමයි අපිට පුළුවන් ඔන්ලයින් ෆෝරම්ස් වලට එහෙම නැත්නම් ගෲප්ස් වලට ජොයින් වෙලා ෆොටෝග්‍රැෆි ගැන කතා කරන්න. ඕගොල්ලෝ දන්නවා දැන් Facebook ගත්තත් එහෙම නැත්නම් වෙනම ඔක්කාර social media platform එකක් ගත්තත් ගොඩක් වෙලාවට අපිට දැන් ගෲප්ස් හදලා දීලා තියෙනවා. ඒ ගෲප්ස් වලට එකතු වෙලා අපිට පුළුවන් අපේ ෆොටෝග්‍රාෆ් පබ්ලිෂ් කරන්න පුළුවන්. ඒවට දාන්න පුළුවන්. ඒවට දැම්මම අනික් කට්ටිය ඒවට කියන්නේ මොනවද කියලා දැනගන්න පුළුවන්. ඒ වගේම අනික් කට්ටියගේ ෆොටෝග්‍රාෆ්ස් ගැන ඒගොල්ලන්ගෙන් ප්‍රශ්න අහලා ඉගෙන ගන්න පුළුවන්. ෆොටෝග්‍රැෆි ගැන ඉගෙන ගන්න හදපු ගෲප්ස් වෙනම තියෙනවා. ෆොටෝග්‍රැෆි ගැන વિચાર කරන ගෲප්ස් වෙනම තියෙනවා. ඉතින් මේ වගේ තැන් වලට ජොයින් වෙලා ෆෝරම්ස් වලට ගෲප්ස් වලට ජොයින් වෙලා අපිට අපේ නොලෙජ් එක හරි ඉක්මනට දිනු කරගන්න පුළුවන්. මේකත් ඉතාමත්ම හොඳ ක්‍රමයක් ඉගෙන ගන්න. මොකද ප්‍රොෆෙෂනල් කෙනෙක්ගෙන් එහෙමත් නැත්නම් මීට කලින් ෆොටෝග්‍රාෆ්ස් ගත්තේ කෙනෙක්ගෙන් එක සාකච්ඡා කරලා ඉගෙන ගන්නවා කියන එකත් අපිට හරි ඉක්මනට ෆොටෝග්‍රැෆි ඉගෙන ගන්න පුළුවන් එක ක්‍රමයක්. දැන් අපිට පුළුවන් මෙතනනුත් පොඩ්ඩක් එහාට ගිහලා තවත් පොඩ්ඩක් අපේ ඉගෙනීම වැඩි දියුණු කරගන්න. මේක කරන්න නම් අපි පොඩ්ඩක් දැනගන්න ඕන මොන වගේ ෆොටෝග්‍රැෆිද අපි කරන්න කැමති කියලා. ඒ කියන්නේ අපි හිතමු මේ වෙනකොට මම කරන්න කැමති පෝට්‍රේට්ස්ද, මම කරන්න කැමති වයිල්ඩ් ලයිෆ්ද, මම කරන්න කැමති ලෑන්ඩ්ස්කේප් ෆොටෝග්‍රැෆිද කියන එක මට පොඩි නොලෙජ් එකක් මේ වෙනකොට ඇවිල්ලා තියෙන්න ඕනේ. මේ නොලෙජ් එක මේ මට්ටමට ආවට පස්සේ මට කරන්න පුළුවන් දේ තමයි මේක සම්බන්ධව තියෙන වැඩමුළු වලට සහභාගී වෙන එක. නැත්නම් වර්ක්ෂොප්ස් වලට සහභාගී වෙන එක. අපි කියමු අදිසියර කවුරුර එක්කෙනෙක් කරනවා පෝට්‍රේට් සම්බන්ධ වර්ක්ෂොප් එකක් ඕගොල්ලෝ දකින්නවා ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාලා තිනවා වර්ක්ෂොප් එකක් තිනවා පෝට්‍රේට් ෆොටෝග්‍රැෆි සම්බන්ධව. දැන් වා හිතනවා නම් ඔයාගේ නොලෙජ් එක පෝට්‍රේට් ෆොටෝග්‍රැෆි වර්ක්ෂොප් එකකට යන්න තරම් තරමට දියුණු වෙලා කියලා වාට මේ පෝට්‍රේට් වර්ක්ෂොප් එකට යන්න පුළුවන්. සමහරට මේ වර්ක්ෂොප් එක නිකන් වෙන්න පුළුවන් කරන්න එහෙම නැත්නම් යම්කිසි මුදලකට වෙන්න පුළුවන්. ඒක නිසා ඒ කොහොම වුණත් ඔයා මේකට යම්කිසි කාලයක් සහ ශ්‍රමයක් යොදවන්න ඕනේ. ඒක නිසා අනිවාර්යෙන් තීරණය කළ බලන්න මේ වර්ක්ෂොප් එකට ගිහිල්ලා මට ඉගෙන ගන්න තරම් දෙයක් මම මේ වෙනකොට ඒකේ බෑග්ග්‍රවුන්ඩ් එකක් දන්නවද කියන එක දන්නවනම් හොඳයි. මොකද අපි හැම වර්ක්ෂොප් එකකටම ගිහිල්ලා හැම එකටම වේදන් කිරීම තුලින් අපිට සමාජයට ගොඩක් දේවල් ඉගෙන ගන්න ලැබෙන්නේ නැහැ. මොකද වර්ක්ෂොප් එකක් කියන්නේ ස්ටෙප් බයි ස්ටෙප් කිසිම දෙයක් කියලා දෙන තැනක් නෙවෙයි. වර්ක්ෂොප් එකක් කියලා කියන්නේ අපි බලාපොරොත්තු වෙනවා. දැන් මම වුණත් වර්ක්ෂොප් එකක් කරනකොට බලාපොරොත්තු වෙනවා ෆොටෝග්‍රැෆි ගැන යම්කිසි නොලෙජ් එකක් තියෙන කෙනෙක් තමයි මගේ වර්ක්ෂොප් එකට ජොයින් වෙන්නේ කියලා. ඒක නිසා මම බේසික් ෆොටෝග්‍රැෆි වර්ක්ෂොප් එකක් නෙවෙයි නම් කරන්නේ මම අනිවාර්යයෙන්ම ඒගොල්ලන්ට බේසික් දේවල් ගැන කියලා දෙන්නේ නැහැ. ඒකට අපි හිතන්නේ යම්කිසි සබ්ජෙක්ට් එකක් එහෙම නැත්නම් ජොනර එකක් ගැන තමයි කියලා දෙන්නේ. ඒකෝ ලෑන්ඩ්ස්කේප් ෆොටෝග්‍රැෆි එහෙම නැත්නම් වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රැෆි එහෙමත් නැත්නම් ප්‍රොඩක්ට් ෆොටෝග්‍රැෆි කියලා කියන්නේ මොනව හරි ඒ වගේ සබ්ජෙක්ට් එකක් ගැන තමයි කතා කරන්නේ. ඉතින් වර්ක්ෂොප්ස් උත් ඕගොල්ලන්ට ෆොටෝග්‍රැෆි ඉක්මනට ඉගෙන ගන්න පුළුවන් එක මාධ්‍යයක්. ඉතින් වර්ක්ෂොප් එකකට සම්බන්ධ වෙනකොටත් මේ වර්ක්ෂොප්ස් කරන්නේ කවුද? මේ කරන කට්ටියද තියෙන්නේ මොන වගේ සුසුකම්ද? ඒ වගේම වර්ක්ෂොප් එක ඇතුලේ ඇත්තටම කව වෙන්නේ මොන වගේ දේවල්ද කියන එක සම්බන්ධව
ඒගොල්ලන්ගෙන් අහලා දැනගෙන සම්බන්ධ වෙන්න පුළුවන් නම් ඉතාමත්ම හොඳයි. අපි මෙතනින් ගිහලා තව පොඩ්ඩක් එහාට යනවා නම් දැන් ෆොටෝග්‍රැෆි සම්බන්ධව ඔයගොල්ලෝ පොඩ්ඩක් සීරියස් නිසා දැන් කරන්න පුළුවන් හොඳම දේක් තියෙනවා. ඒක තමයි පුළුවන් නම් ප්‍රැක්ටිකලි ෆොටෝග්‍රැෆි කරන. අපි හිතමු ඔයා පෝට්‍රේට් ෆොටෝග්‍රැෆි වලට කැමති එක්කෙනෙක් කියලා. එහෙමනම් මීට කලින් මේ වෙනකොට ෆොටෝග්‍රැෆි කරන පෝට්‍රේට් ෆොටෝග්‍රැෆි කරන එක්කෙනෙක් එක්ක ඔයගොල්ලන්ට ජොයින් වෙන්න පුළුවන්. ඒ කියන්නේ සමාජයට යාගොල්ලන්ගේ ගෝලියෙක් හැටියට ජොයින් වෙන්න පුළුවන්. එහෙමනම් අපි කියන ප්‍රැක්ටිස් කියලා ගෝලියෙක් හැටියට ජොයින් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් එයාගේ පාර්ට්නර් කෙනෙක් හැටියට ජොයින් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් එයාත් එක්ක යාළුවෙක් යාළුවෙක් හැටියට ජොයින් වෙන්න පුළුවන්. මේ වගේ කට්ටියත් එක්ක ජොයින් වෙලා පුළුවන් නම් ෆොටෝග්‍රැෆි කරොත් ඔයගොල්ලන්ට ඉක්මනට ඒ ෆොටෝග්‍රැෆි කරන්න කොහොමද කියන එක සම්බන්ධව වැඩි ප්‍රැක්ටිකල් නොලෙජ් එකක් ලබා ගන්න පුළුවන්. මොකද ඔයගොල්ලෝ දන්නවා ෆොටෝග්‍රැෆි වගේම ඕනම රැකියාවකට ඒ වගේම ඕනම ෆීල්ඩ් එකකට එන්න ඕන අපි ඉස්සෙල්ලාම ට්‍රේනින් එකක යන්න ඕනේ නේ. ඉතින් මේ ට්‍රේනින් එක අපිට ලබා ගන්න පුළුවන් නම් ප්‍රොෆෙෂනල් එක්කෙනෙක් එක්ක අපිට හරිම ලේසි මේකේ හොඳ නරක හැමදේම ඉතාමත්ම ඉගෙන ගන්න පුළුවන්. අපි මෙච්චරලා කතා කරේ ඇත්තටම ෆොටෝග්‍රැෆි අවිධිමත් විදිහට ඉගෙන ගන්න එක ගැන. ඒ කියන්නේ අන්ස්ට්‍රක්චර්ඩ් එඩියුකේෂන් ගැන මම කතා කරේ. දැන් මේකේ මෙතනින් අනිත් පැත්තකුත් තියෙනවා. ඒ කියන්නේ මේකට අපි කියන්නේ විධිමත් අධ්‍යාපන කියලා එකක් තියෙනවානේ. එතකොට ෆොටෝග්‍රැෆි කොහොමද අපි විධිමත්ම ඉගෙන ගන්නේ? ඒ කියන්නේ හරි ක්‍රමයකට මොන විදිහට ඉගෙන ගන්න කියන එකත් අපිට ඕනනම් කරන්න පුළුවන්. මේකේ විධිමත්ම ඉගෙන ගන්නවා කියන එකත් ඇත්තටම අපිට පුළුවන් ඕනනම් බේසික්ස් වලින් පටන් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඉන්ටර්මීඩියට් නැත්නම් ස්පෙෂලිස්ට් ලෙවල් එකකින් පටන් ගන්න පුළුවන්. බේසික් ලෙවල් එකකින් පටන් ගන්න නම් අපිට පුළුවන් බේසික් ෆොටෝග්‍රැෆි කෝස් එකක් ෆලෝ කරන්න. ලංකාව වගේම පිටරට ඒ වගේම ඔන්ලයින් ඉතාමත්ම විශාල බේසික් ෆොටෝග්‍රැෆි කෝසස් ප්‍රමාණයක් සහ ගුරුවරු ප්‍රමාණයක් ඉන්නවා. අපි එතනින් පොඩ්ඩක් එහාට ගියොත් අපිට පුළුවන් වෙනවා බේසික් ෆොටෝග්‍රැෆි කෝසස් වලින් පොඩ්ඩක් උඩට ගිහිල්ලා අපිට ස්පෙෂලයිස් සබ්ජෙක්ට් එකක් ගැන ඉගෙන ගන්න පුළුවන්. මේක තමයි ඉතාමත්ම වැදගත් කරස. මම හිතන විදිහට දැන් බේසික් ෆොටෝග්‍රැෆි ඉගෙන ගන්නට වැඩිය යම් කිසි ස්පෙෂලයිස් ජෝනර එකක් එහෙම නැත්නම් ෆොටෝග්‍රැෆි කැටගරි එකක් ෆොටෝග්‍රැෆි වර්ගයක් පිළිබඳව ඉගෙන ගන්න එක තමයි අපේ වැදගත්ම දේ සිද්ධ වෙන්න ඕනේ. දැන් උදාහරණයක් වශයෙන් කිව්වොත් අපි හිතමු යම් කිසි කෙනෙක් වෙඩින් ෆොටෝග්‍රැෆි ගැන ඉගෙන ගන්න කැමති නම්, එහෙම නැත්නම් පෝට්‍රේට් ෆොටෝග්‍රැෆි ගැන ඉගෙන ගන්න කැමති නම්, ලෑන්ඩ්ස්කේප් වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රැෆි ගැන ඉගෙන ගන්න කැමති නම් පුළුවන් තරම් හොඳ පෝට්‍රේට් ෆොටෝග්‍රැෆර් කෙනෙක්, එහෙම නැත්නම් වෙඩින් ෆොටෝග්‍රැෆර් කෙනෙක්, වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රැෆර් කෙනෙක්, ලෑන්ඩ්ස්කේප් ෆොටෝග්‍රැෆර් කෙනෙක් ගාවට ගිහිල්ලා ඒගොල්ලෝ ඔෆර් කරන කෝස් එකක්, එහෙම නැත්නම් ඒගොල්ලෝ ඔෆර් කරන ටුවර් එකක්, ඒ වගේ දෙයක් එක බැඳිලා ඉගෙන ගන්න එක තමයි ඉතාමත්ම හොඳ. මොකද මෙහෙම කරාම අපිට හරිම ස්ට්‍රක්චර්ඩ් විදිහකට මේක ඉගෙන ගන්න පුළුවන්. ඉතාමත්ම විධිමත් විදිහකට මේක ඉගෙන ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි උදාහරණයකට ගත්තොත් මේ ෆොටෝග්‍රැෆි ප්‍රවේදය ඇති වෙච්ච තැන ඉඳලා මේ ෆොටෝග්‍රැෆි ප්‍රවේදය දියුණුවත් වීමත් සහ අලුත් තාක්ෂණය ඒ වගේම දැන් මේ වෙනකොට මොන වගේ ෆොටෝග්‍රැෆි ඒ ප්‍රවේදය ඇතුළත මොන වගේ වෙනස්කම් සිද්ධ වෙලා තියෙන්නේ, ඒ වගේම අලුත්ම දේවල් මොනවද, ඒ වගේම ඉදිරියට සිද්ධ වෙන්න යන දේවල් මොනවද, ඒ වගේ ලොකු දැනුමක් ඕගලන්ට මේ වගේ කෝස් එකක් ඇතුලෙන් ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ කෝසස් උත් ලංකාවේ මේ වෙනකොට සිංහල භාෂාවෙන් වගේම පිටරටවල ඉංග්‍රීසි සහ අනෙක් භාෂාවන් වලින් ඕගලන්ට ලබා ගන්න පුළුවන්. මේ කෝසස් ඕගලන්ට ගොඩක් වෙලාවට ඔන්ලයින් වගේම ප්‍රැක්ටිකල් ඉන් ක්ලාස් රූම් කියන ක්‍රම දෙකෙන්ම ගොඩක් වෙලාවට දැන් මේ වෙනකොට ලබා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් මම අර කලින් කිව්වා වගේම මේ දේ වුණත් ඕගොල්ලෝ ගුරුවරයා කවුද කියන එක ඉතාමත්ම පරිස්සමින් තෝරගෙන කරනවා නම් ඉතාමත්ම හොඳයි. වරදව තේරුම් ගන්න එපා, ෆොටෝග්‍රැෆි කරන්න බෑ කියන එක නෙමෙයි මම කියන්නේ. දැන් ගොඩක් කට්ටියට ෆොටෝග්‍රැෆි කිරීමේ හැකියාව තියෙනවා. නමුත් ෆොටෝග්‍රැෆි කිරීම වගේම ෆොටෝග්‍රැෆි උගන්වනවා කියලා කියන එක එතනින් එහාට ගිය තවත් ස්කිල් එකක්, රයිට්? ඒ කියන්නේ යමක් කිරීමේ හැකියාව වගේම යමක් තව කාට හරි තේරෙන විදිහට කියලා දෙනවා කියන එකත් වෙනමම හැකියාවක්. එතකොට ෆොටෝග්‍රැෆි හොඳට පුළුවන් වීම විතරක්මදී ෆොටෝග්‍රැෆි යම් කිසි කෙනෙකුට උගන්වන්න. ඉතින් මේකත් හොඳට බලන්න. මොකද අනිවාර්යයෙන්ම ෆොටෝග්‍රැෆි කෝස් එකක ඕලෝ ස්පෙෂලායිස් කෝස් එකකට යනවා නම් අනිවාර්යයෙන්ම ඕගලන්ට මේකට මුදලක් වියදම් කිරීමට සිද්ධ වෙනවම තමයි. ඉතින් ඒ මුදලට ඕගලන්ට හරියන වටිනාකම ලැබෙන්න නම් වාට උගන්වන ගුරුවරයා අනිවාර්යයෙන්ම හොඳ ගුරුවරෙක් බවට පත් වෙන්න. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඉතාමත්ම කෙටියෙන් කතා කරේ ෆොටෝග්‍රැෆි ඉගෙන ගන්න කොහොමද කියන එක සම්බන්ධව. ඉතින් ඔයගොල්ලෝ මම කියන්න ඕන දෙයක් තමයි ෆොටෝග්‍රැෆි කියන්නේ ඩීප් සබ්ජෙක්ට් එකක්. කියන්නේ ගොඩාක් දේවල් ඉගෙන ගන්න තියෙන සබ්ජෙක්ට් එකක්. අද මේ වෙනකොටත් මම ෆොටෝග්‍රැෆි ගැන අලුත් දේවල් හැමදාම ඉගෙන ගන්නවා. ඉතින් ෆොටෝග්‍රැෆි කියන දේ ඉගෙනගෙන ඉවර කරන්න පුළුවන් සබ්ජෙක්ට් එකක් නෙවෙයි. ලෝකේ ගොඩාක් දේවල් වගේ ෆොටෝග්‍රැෆිත් හැම වෙලෙම දියුණු වෙනවා. ඒකේ තියෙන ට්‍රෙන්ඩ්ස් වෙනස් වෙනවා, ඉක්විප්මන්ට්ස් වෙනස් වෙනවා, ක්‍රමවේද වෙනස් වෙනවා. ඉතින් හැමදේම අපි හැම වෙලෙම ඉගෙනගෙන ඉන්න ඕනේ. ඉතින් ඒ වුණාට ෆොටෝග්‍රැෆි ඉගෙන ගන්න අපි කොහේ තැනකින් පටන් ගන්නවා නම් තමයි ඉතාමත්ම වැදගත්. ඉතින් කවුරු හිතනවා නම් මේ දේ ඉගෙන ගන්න නැතුව අපිට කරගෙන යන්න පුළුවන් කියලා, ප්‍රශ්නයක් නැහැ. කවුරු හිතනවා එහෙම කරගෙන යන්න පුළුවන්. නමුත් මම ඔයගලන්ට දැන් කියන්න කැමති, අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ එක තැනකට ඇවිල්ලා හිර වෙනවා. එතනින් පස්සේ ඔයගලන්ට ඉස්සරහට යන්න, ඔයගලන්ට දියුණු වෙන්න නම් ෆොටෝග්‍රැෆි කියන ෆීල්ඩ් එකේ යම් කිසි දවසක ෆොටෝග්‍රැෆි ඉගෙන ගන්න සිද්ධ වෙනවම තමයි. මොකද ෆොටෝග්‍රැෆි ඉගෙන ගන්න එකෙන් අපිට ලොකු වාසියක් ලැබෙනවා. මොකද හැමදාම අපි ප්‍රැක්ටිකල් කරලා ඉගෙන ගන්න ලැබෙන දේවල් අපිට විශාල කාලයක් ගත කරන්න ලැබෙන දේවල් අපිට සමාජයට ඉතාමත්ම ඉක්මනින් ෆොටෝග්‍රැෆි කෝස් එකක් එහෙම නැත්නම් ෆොටෝග්‍රැෆි පාඨමාලාවක් එහෙම නැත්නම් ෆොටෝග්‍රැෆි චැනල් එකක් ෆලෝ කිරීම තුළින් හරි ඉක්මනට අපිට ඉගෙන ගන්න ලැබෙනවා. ඉතින් කාලය කියන්නේ රත්‍රන් වගේ
කාලය වටිනවානේ. ඒක නිසා කාලය නාස්ති කරන්න නැතුව ස්කිල් එකක් ඉක්මනට ඉගෙන ගන්න නම් හරි ක්‍රමයකින් ඉගෙන ගන්න පුළුවන් නම් තමයි වැඩිය හොඳ. ඉතින් මම හිතනවා ඕගලන්ට හොඳ නොලෙජ් එකක් ලැබෙන්නේ නැති කියලා ෆොටෝග්‍රැෆි ඉගෙන ගන්න කොහොමද කියන එක සම්බන්ධව. ඉතින් ඕගලන්ට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් මේ වීඩියෝ එකේ කමෙන්ට්ස් වල දාන්න. ඒ වගේම මට ඕගලන්ට ඕන්ලාගේ ලියලා එවන්න පුළුවන්. මම මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න ලෑස්ති. ඉතින් මම අවංකවම ප්‍රාර්ථනා කරනවා ඕගලන්ට ෆොටෝග්‍රැෆි දිගටම කරගෙන යන්න ලැබේවා. ඒ වගේම ලස්සන ෆොටෝග්‍රාෆ්ස් ගන්න ලැබේවා කියන එකත් මම ප්‍රාර්ථනා කරන්න කැමතියි. ඊළඟ වීඩියෝ එකෙන් ආපහු හම් වෙනකන් හැපි ෆොටෝග්‍රැෆි.